ශ්‍රීමාලි ලංකාවෙන් කුවේට් රටට යන්නේ එයාගේ දරුවන් දෙදෙනාගේ අනාගතය සරු කරන්නට සිතයි. ඇගේ සැමියා එය අතහැර යන්නේ ලොකු දරුවාට අවුරුදු දෙකක් වන්නටත් පෙරයි. ඒ වන විට ඇගේ බාල දරුවා ඉපදුනා පමණි. කෙසේ හෝ දරුවන් බලාගෙන ජීවත් වීමටයි සිතාගත්තේ. ඇය දුක් විඳත් දරුවන්ට දුකක් නොදීමට දැඩි අදිටන් කරගනිමින්. ඇගේ මව සමග දරුවන් දෙදෙනා තමා ඇය කුවේට් සේවයට යාමට තීරණය කරන්නේ ඒ නිසයි. කොහොම හරි ඇය කුවේට් ගොස් මාස කිහිපයක් ලංකාවට සල්ලියවා දරුවන් දෙදෙනා වෙනුවෙන් ඉතුරු මක්ත ආරම්භ කළා. මේ දුක් බර මාසය ඇයට උදා වන්නේ ගිය මාසේ. ඇය බැංකුවට ගොස් ලංකාවට සල්ලි එවීමට යාමේදී ඇගේ අතින් එක් අංකයක් වැරදි වෙනත් ගිණුමකට එම මුදල් යනවා. ඇය ඒ බව නොදැන නැවත රාජකාරී ඉටු කරමින් ඉන්නේ දවස් දෙකකින් තුනකින් පසු නිවසින් දන්වන්නේ ඇය එවූ මුදල් ලැබුණේ නැති බවයි. දෙලොරත් වූ ඇය පිළිබඳව සොයා බලද්දී යැවූ අංකයේ වැරදි බව වැටහි තිබේ. ඇයට කිසිවක් කර කියාගත නොහැකි වූවා. මේ මාසේ දරුවන්ගේ බඩකට පුරවන්නේ කෙසේදැයි ඇය දෙවියන්ට කන්න ලව් කළා. ඇයගේ මව මේ ගැන බැංකුවට ගොස් මැනේජර් සමග කතා කර තිබුණා. ඒ නිසා ඇගේ වාසනාවට එම මුදල් ලැබුණ ගිනුමේ අයිතිකරු එම මුදල් නැවත ඇයගේ මවට බාර දෙන්නට කැමති වුණා. කොහොම හරි ඇගේ බිය දුරු වුණේ එම මුදල් ඔහු විසින් අම්මාගේ අතට ලබා දුන් පසුයි. එම යහපත් වැඩේ කළෙම පුද්ගලයාටත් ඇය දහස් වාරයක් ස්තුති කළා. ඉතින් ඔබත් මේ වගේ වෙලාවට කලබලයට මේවා වරද්ද ගන්න එපා. ඔබේ එක වැරද්දක් ඇති මේ වගේ ලොකු දෙයක් වෙන්න.